this game. Season 2, Episode 6. ඔයදල කතා කරනවා කෙනෙක්ගේ අම්මත් එක්ක සාරාව යා තියාගත්තු තීරණය ගැන. ඒ වගේම ඔයාටයි ඔයාගේ පුතාටයි යා කරපු දේ ගැන මට තේරුම් ගන්න පුළුවන් ඕගොල්ලන්ගේ තරහත් තේරුම් ගන්න පුළුවන් කියලා බොයිට් කියනවා. බොයිට් කියනවා මම මෙතෙන්ට ආපු වෙලාව ඉඳලා උත්සාහ කරේ මිනිස්සුන්ව ආරක්ෂා කරගන්න ඒ වගේම නීති දාලා හරි දේ කරන්න කියලා. හැබැයි දැන් හැමදේම වෙනස් වෙනවා කියලා තමයි බොයිට් කියන්නේ. මොකද එයා දැන් දන්න දේවල් එක්ක. එහෙනම් මට පුළුවන් හැමදේම කරනවා කියලා කියන ඔයාවයි, කෙනීවයි මෙතන ඉන්න මිනිස්සුන් වයි ආපහු ගෙදර ගෙනියන්න. මෙලා කෙනී මෙතෙන්ට ඇවිල්ලා බොයිට් කෑ ගහන්න ගන්නවා. බොයිට් පිටත් වෙලා යනවා. ඒකට කමක් නැහැ. ඒ වගේම ඔයාගේ වෙලාවට ස්තුතියි කිය. බොයිට් ගිහලා යන්නේ කෙලින්ම පල්ලිය ඇතුළට. එයා සාරට කතා කරන්න එනවා. පල්ලිය ඇතුලේ මුකුත් නැහැ. ඒ වගේම එයා එකපාරම දකිනවා මියුසික් බොක්ස් එකක් තියෙනවා. ඒක ප්ලේ වෙනවා අර ගුහා ඇතුළේ දැක්කා වගේ. ඒ වගේම මේ මියුසික් බොක්ස් එකේ ඉන්න dance වගේ කෙනෙක් මෙවිල්ලා මෙයා ඉස්සරහට dance කරන්න ගන්නවා. ඊට පස්සේ මේ dance බොයිට් ළඟට ඇවිල්ලා hina වෙලා එයා ළඟ dance කරලා එකපාරම කටහරිනවා. කටෙන් එන්නේ අමුතු පණුව ගොඩක්. වැටෙනවා බොයිට් තාමත් ඉන්නේ ඩයින් එක ඇතුලේ. කෙනී අම්මයි ඇවිල්ලා බලනවා මොකක්ද මේ බොයිට් උනේ කියලා. මේ වෙලාවේ බොයිට් හොඳයි කියලා ආයෙ පිටත් වෙන හරියට යට අමාරුයි. කෙනී උදව් කරනවා යට එළියට යන්න. රණි හවුස් එකේ කට්ටියට කැම ගෙනියන්න බඩු ටික ලෑස්ති කරගෙන පිටත් වෙන්න හදන්නේ ඩෝනායි ටික බෙදලා එන්න. ක්‍රිස්ටි මේ වෙලාවේ බෑග් එක බලනවා. මාරිගේ මොනවද හොයාගන්නේ. වෙලාවේ දකින්නවා රිහැබිලිටේෂන් සෙන්ටර් එකට යන්න තියෙන ડોකියුමන්ට්ස් වගේක්. ඒ කියන්නේ මෙයා පුනරුත්ථාපන කඳුරකට යන ගමන් ඉඳලා තියෙන්නේ. මේ වෙලාවේ ක්‍රිස්ටිගේ fiance enawa e aapu hamaana oya mage bag e balawada kiyala e wela christy kiyanne man hair clip ekak hewwe man meeka dakke naha mehema ekak hewwe naha kiyala mari kiyanne man meeka oyata kiyuwe naha eka loku deyak nora nisa kiyala habai christy kiyanne eka loku deyak kiyala mela christy ekaparama karanne gihilla eyaage behet cupboard ekey tiyana madrava widiyata pawachchi karanna puluwan behet tika ayin karana eka mela christy ahanawa metenin mona hari gattada kiyala e wela tama me kiyanne eya gatta මෙතනින් මෝෆින් කියලා. මේ වෙලාවේ ක්‍රිස්ටිත් එක තරහ වෙලා මැරිල් පිටත් වෙලා යන්න හදද්දී ක්‍රිස්ටි කියනවා දැන් රෑවිගෙන එන්න එළියට යන්න එපා කියලා. එළියට යන්නත් නෑ දැන් මේ දෙන්න තරහ වෙලා ඉන්නේ. මැරිල්ට කරගන්න දෙයක්වත් නෑ. පොයිඩෝයි කෙනී යවිදගෙන යනවා. කෙනී මල් අල්තගාද්දි කියනවා කොළවල මල්වල පාට වෙනස් වෙනවා මෙහෙම කලින් වෙලා නැහැ කියලා බොයිඩ්. මෙලයි බොයිඩ් ඉස්සරහට ඇවිදගෙන යද්දී ආගේ අතේ වේදනාව ආවිල්ලා දකින්න පණුව වගේ යනවා. මෙලයි බොයිඩ් උත්සාහ කරනවා කෙනෙක්ට කියන්න කැලේට ගිය වෙලාවේ මට මොන හරි වුණා ඒක මට කියන්න තේරෙන්නේ නැහැ කියලා. ඒ වගේම බොයිඩ් කියනවා වහනුව වගේ කට්ටියක් මගේ හැම යටින් යනවා මගේ ඇඟ ඇතුලේ මොන හරි තියෙනවා කියලා. බොයිඩ් ආය ඇහෙනවා මියුසික් බොක්ස් එකක් ප්ලේ වෙනවා යා ඉස්සරහට යනවා ඔයාටත් ඇහෙනවද කියලා අහනවා. ගලක්කුඩ තියෙනවා මියුසික් බොක්ස් එක. ඒ වගේම ආය බැල ඩාන්ස් කෙනෙක් එනවා අර ගබඩාව දින තැන දොර ඇරිලා. මෙලයි බොයිඩ් ළඟට ඇවිල්ලා හිනාවක් දාලා යනවා. කෙනී කතා කරනවා බොයිඩ් අහනවා ඔයා දැක්කද කියලා. ආය මේ දෙන්න පිටත් වෙලා යනවා. බොයිඩ් තේරුම් ගන්න බෑ මොකක්ද මේ වෙන්නේ කියලා. කොරණි හොසේ කට්ටිය දොරවල් ඔක්කොම වහගෙන ලෑස්ති වෙනවා රෑ ගත කරා. කෙනි බොයිඩ් ඩොක්ටර් ළඟට එක්කන් ඇවිල්ලා ක්‍රිස්ටි බලනවා අර වැටෙද්දි ඔලුව වැදිච්ච තැන. ඊට පස්සේ මෙයා කියන එක කට්ටිය විශ්වාස කරන්නේ නැති හින්දා බොයිඩ් අත තුවාල උණ එක පෙන්නලා ක්‍රිස්ටිට කියනවා මට අර හම්බුන කෙනා කැපුවේ ඒ වගේ මෙයාගේ ලේ මගේ ඇඟට දැම්මා කියලා. කිව්වා කියලා කියනවා my blood is your blood කියලා. ඒ වගේම බොයිඩ් කියන්න උත්සාහ කරන්නේ එයාගේ ඇඟ ඇතුලේ අමුතු පණුව වගේ යනවා කියලා මේ දෙන්නට. ක්‍රිස්ටි කියන්නේ අර මොකුත් පේන්නේ නැහැ කියලා. බොයිඩ් කියනවා මොන හරි මේ තියෙන දේවල් එයාගේ ඇඟ ඇතුලේ ඉඳන් එයාගෙන් ආහාර විදියට ලබා ගන්න තියෙනවා කියලා අවුරුදු ගාණක් තිස්සේ. ඊට පස්සේ ආයක මගේ ඇඟට පාස් කරා ඒ හින්දා එයාව මැරෙන්න සැලැස්සුවා කියලා. ගම් බොයිට් කියන්නේ යාට ඕනුනේ මැරෙන්නම විතරයි කියලා. ඒ වගේම බොයිට් ක්‍රිස්ටිට කියනවා මට පොරොන්දු වෙන්න මගේ තත්වය තවදුරටත් බරපතල වුණොත් ඔයා මාව විවර කරලා දානවා කියලා. මෙයා කියන්නේ මාටින් මැරුව විදිහට මට මැරෙන්න ඕනේ නැහැ කියලා ක්‍රිස්ටි ආපුවම මොනවාද මම කරන්න ඕනේ කියලා. මම දැන් රැවෙලා දැන් කට්ටියට මේ යන්න විදිහක් නැහැ. මේ වෙලාවේ ක්‍රිස්ටි කෙනී කතා කරන්නේ මෙයා කතා කරන මේ පණුව කතාව ගැන. කෙනී කියනවා මගේ තාත්තත් ඒ කාලේ ওই විදිහට තමයි ආගේ ලෙඩේ පටන් ගද්දි හැසිරුනේ. එයා එක එක දේවල් කියනවා අදාළ නැති දේවල්. එයා මොනවද කියලාවත් දන්නේ නැහැ කියලා. ඒ වගේම මායි අම්මයි ඒක තේරුම් ගත්තේ තාත්තා ස්ට්‍රෙස් එකේ හරි මොකක් හරි ලොකු වැඩ නිසා එහෙම වෙනස් දේවල් කියනවා ඇති කියලා. කොහොම හරි කැමටි අරන් ගිහලා තියෙන්නේ ඩෝනා හදන්න බෙදලා දෙන්න පුළුවන් විදිහට අනිත් මිනිස්සුන්ට මේ වෙලාවේ තබතයි ජිමුයි කට්ටි එක්ක එකතු වෙලා මේ කැම ටික පාර්සල් කරනවා පැක් කරනවා බොටල්ස් වල. ඒගොල්ලෝ මේ කැම කල් තියා ගන්න විදිහකට තමයි කරන්න හදන්නේ ටික කාලෙකට. උනනම් කියන්නේ කැම මේ විදිහට ඇසුරුම් කරාම අවුරුද්දක් විතර තියා ගන්න පුළුවන් කියලා. ජිම් කියන්නේ කැම පොඩ්ඩයි මෙතන තියෙන්නේ මිනිස්සු මේක දැනගන්න ඕනේ කියලා. හැබැයි ඩෝන කියන්නේ දැම්ම මිනිස්සුන්ව කලබල කරන්න එපා කියලා. මේ වෙලාවේ ජිම් කියන්නේ මේක තමයි ඒගොල්ලන්ට ඕනේ අපේ ස්ට්‍රෙස් ලෙවල් එක වැඩි කරන්න කියලා. මේ වෙලාවේ කට්ටිය අහන මොකක්ද කියලා ජිම් මේ කතාව ආයේ මග අරිනවා. බොයිඩින්න ඇඳට වෙලා යට ආය වෙනවා මියුසික් බොක්ස් එක ප්ලේ වෙනවා. එලා දකින්නවා ඩාන්ස් කෙනෙක් එහා පැත්තේ නටනට ඉන්න. බොයිඩ් ගිහිල්ලා බලද්දි කවුරුත් නැහැ. පිටිපස්සේ මේ ඩාන්ස් වෙලා බොයිඩ් වල්ල ගන්න. ඊට පස්සේ බොයිඩ් කරන්නේ ඩාන්ස් වල තල්ලු කළා දාලා එකපාරම තුවක් වරන් දික් කරනවා. අනිත් පැත්තෙන් ඇවිදගෙන මැරියල්ට බොයිඩ් දැකලා තියෙන්නේ හීනයක්. ඊට පස්සේ බොයිඩ් සෝරි කියලා තුවක්ව පැත්තක තියෙනවා. මේ වෙලාවේ ෆාතිමායි එලිසි පුංචි වලියක් එයා හැමදේම කියන්නේ නැහැ කියලා තමයි කියන්නේ. එලිස්ට අපි බඳින්නත් තින්නේ රහස් තියාගන්න එපා කියලා කියනවා. සාරා ගැන එලිස් දැනගෙන හිටපුවා තමයි ෆාතිමාට තියෙන ප්‍රශ්නේ යාට නොකිය. මේලා ෆාතිමා කියන්නේ තාත්තා කරපු දේ වැරදි කියලා. එලිස් කියන්නේ යාට වෙන තෝරා ගැනීමක් තිබුණ නැහැ කියලා. ෆාතිමා කියන්නේ තාත්තා කරපු දේ වැරදි.
සාර කියන්නේ දරුණු කෙනෙක් මෙතන ආරක්ෂාව අඩු වෙනවා කියලා තමයි කියන්නේ ආ ඉන්න නිසාගේ මොයායක මට නොකිය හිටපේක ලොකු වැරද්දක් කියලා එයා කියනවා ලිස්ට් එකේ මෙතන රැහෙනවා පහල කලබලයක් වගේ මේ දෙන්න එනවා මොකද්ද බලන්න මේ වෙලාවක වයසක මිනිස්සෙක් චෝදනා කරනවා එල්ජින්ට මෙතන තියෙන කෑම එයා ගත්තා කියලා මෙතන පොඩ්ඩක් වලියක් යනවා කෑම සම්බන්ධයෙන් මේ වයසක පුද්ගලයා කියන්නේ කෑම පොඩ්ඩයි තියෙන්නේ මේගොල්ලෝ කෑම නැස්ති කරොත් අපි හැමෝටම කෑම නැති වෙනවා කියලා. මේ වෙලාවේ යා කියන්න ගන්නවා කෑම තියෙන ප්‍රමාණය ගැන කොලනි හවුස් එකේ මිනිස්සු ඔක්කොම දැනගන්න. මේ වෙලාවේ මිනිස්සයා පිහකින් කෑම කප කපි. මේ වෙලාවේ මේ පුද්ගලයා යනවා එල්ජින් එක වලියකට පිහියත් අරන් එලිස් යනවා බේරන්න. මේ අතරතුර මේ පිහිය යනවා එලිස්ට. දැන් මේගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ මේගොල්ලෝ ඉන්නේ කොලනි හවුස් එකේ හදිසියකට බෙහෙත් ගන්න බෙහෙත් දා ගන්න ඩොක්ටර් කෙනෙක් කවුරුත් නැහැ වැඩ දාන්න. සාර උපරිම උත්සාහ කරනවා ලේ ගමන නවත්තන්න. හැබැයි මේ වෙලාවේ මේක කරන්න බැරි වෙනවා. බොයිඩ් මේ වෙලාවේ ගිහිල්ලා බලන් ඉන්නවා යා ඉන්නේ අර හොස්පිටල් එකේ එතන කෙනෙක්ගේ තාත්තා මැරලා හිටපු තැන. ඒ වෙලාවෙත් ෆාදර් ඇවිල්ලා බොයිඩ් එක කතා කරනවා. එයා කතා කරනවා බොයිඩ් එක්ක යා ගැන, යාගේ විස්තර එක එක දේවල් බොයිඩ් එකල් හිටපු විදිය ගැන. එයාගේම ෂෙරිෆ් ගොඩක් දරුණු. ඒ වගේම හිතුවක්කාර පුද්ගලෙක් තමයි කියන්නේ යා දැනගෙන හිටපු ෂෙරිෆ්. බොයිඩ් කියන්නේ දේවල් වෙනස් වෙනවා කියලා. ඒ වගේම ෆාදර් කියනවා පුතේතුමා කියනවා උඹට පිස්සු කියලා උඩ ඉන්න මිනිස්සු හිතනවා ඇති කියලා. ඒ වෙලාවේ බොයිඩ් අහන්නේ මට පිස්සුද කියලා. පුතේතුමා කියන්නේ මම දන්නේ නැහැ උඹ මේ බේස්මන්ට් එකට වෙලා උඹගේ සිතුවිල්ලක් එක කතා කර කර ඉන්නවා ඉතින් උඹට පිස්සුද කියලා මට කියන්න තේරෙන්නේ නැහැ කියලා. ඒ වගේම ෆාද කියන්නේ උඹ උත්සාහ කරා බොයිඩ් හැම දෙයක්ම සතුටින් ඉවසන් වෙන්නේ නැහැ. ඇබීට අවසන් කරගන්න බැරි වුණා. ඒ වගේ කෙනෙක්ගේ තාත්තට අවසන් කරගන්න බැරි වුණා. ඉතින් හැමදේම සතුටින් අවසන් වෙන්නේ නැහැ කියලා. මෙලා කෙනෙක් මෙතෙන්ට ඇවිල්ලා අහනවා බොයිඩ්ගෙන් ඔයා කායකද කතා කරගෙන හිටියේ කියලා. බොයිඩ් කියන්නේ මම තනියම කතා කරගෙන හිටියේ කියලා කෙනෙක් මේ වෙලාවේ අහනවා මට ඇත්ත කියන්න කියලා. ඒ වගේම කෙනෙක් කියනවා ඔයා මෙතන ඉන්න වෙනවා. අනිත් කට්ටිය ආරක්ෂිත නැහැ ඔය අවුඩ හිටියොත් කියලා මොකද මෙරියල් කියලා යාට තුවක් කෝදික් කරා කියලා. පස්සේ බොයිඩ් කියනවා මම කතා කරගෙන හිටියේ ෆාදර් කාත්‍රි එක්ක. බොයිඩ් කියනවා මට තේරෙනවා ඒක ගොන් කතාවක් කියලා. හැබැයි එළියේදී මට මොනවා හරි වුණා. මං ආපු වෙලේ ඉඳලා මොකක් හරි දෙයක් මගේ ඇඟ ඇතුලේ තියෙනවා. ඒක කොහොමද වෙන්න පුළුවන් කියලා මම දන්නේ නැහැ. හැබැයි මම දන්නවා ඒක ඇත්තක් කියලා බොයිඩ් කියනවා කෙනෙක්. මේ බොයිඩ් කියන්නේ මම හොඳටම බය වෙලා ඉන්නේ කියලා. මේ වෙලාවේ කතා වෙන්නේ කොලනි හවුස් එකේ ගෙනියන්න එලිස්ව ඩොක්ටර් ළඟට. හැබැයි එලිස් කියන්නේ ඩෝනා ට්‍රක් එක අරන් ගියා කියලා. ෆාතිමා කියනවා එළියේ තියෙනවා වෑන් එක ඒක මම ලෑස්ති කරගන්නම් කියලා. එලිස් කියන්නේ එළියට යන්න එපා දැන් භයානකයි කියලා. මෙලා එලිදී උදව් කරනවා ෆාතිමාට එක්කන් යන්න. එලිස් පොඩ්ඩක් උස්සගෙන හැබැයි එළියට යන්න විදිහක් නැහැ යක්කු ඉන්නවා. මොකද එලිස්ට දුහන්න බෑ මේ තත්වයෙන්. එලිස් කියනවා මට බෑ දුවන්න ඕගොල්ලෝ අනතුරේ වැටෙනවා එළියේ ඉන්න යක්කු ළඟට આવොත් කියලා. මෙලා එලිසින් එකපාරම දුවනවා පඩි පෙළ ළඟදී මාව හම්බෙන්න කියලා. එයා එළියට යනවා. එයා එළියට ගිහලා දුවනවා තියෙන වාහනේ හොයාගෙන යක්කු මේ වෙලාවේ එල්ජින් පස්සෙන් එනවා. එල්ජින් කලබලට යතුරු කොයිද කියලා අහගෙන ආවේ නැහැ. කොහොම කොමරේ යට යතුරු හොයාගෙන වාහනේ ස්ටාර්ට් කරගන්න පුළුවන් වෙනවා. යක්කු ළඟට එද්දි එල්ජින් ටක් ගාලා පඩිපෙළ ළඟට මරන් එනවා හෝන් එක ගහගෙන කට්ටියට එන්න. මේ වෙලාවේ ෆාතිමා එලිස් වරන් එළියට එනවා. එල්ජින් එවලා ටක් ගාලා උදව් කරනවා අතුරට යන්න. එල්ජින් ටක් ගාලා ඇවිල්ලා නගලා අරන් යනවා වාහනේ. මේ වෙලාවේ යක්කු ළඟටම ඇවිල්ලා එලිස් හොඳටම අමාරුයි. ෆාතිමායි එල්ජිනුයි වේගෙන් අරන් යනවා වාහනේ ඩොක්ටර්ගේ ඉන්න පැත්තට. මේ වෙලාවේ ටක් ගාලා ඇවිල්ලා අතුරට දොරට තට්ටු කරද්දී ක්‍රිස්ටි ඇවිල්ලා දොර අරිනවා මේ තුන්දෙනා අතුරට ගන්න. මේ වෙලාවේ එලිස්ට බෙහෙත් කරන්න උත්සාහ කරනවා කට්ටිය මේකතු වෙලා. හැබැයි ක්‍රිස්ටි කියන්නේ එලිස්ගේ ලේ ගොඩක් පිට වෙලා කියලා මේ වෙද්දිත්. මේ වෙලාවේ ක්‍රිස්ටි උපරිම උත්සාහ කරනවා යාගේ ලංගස් වලට ගිහිල්ලා තියෙන පෙනහල වලට ගිහිල්ලා තියෙන වාතයත් අයින් කරලා ලේ පිටලා තියෙනවා නම් ඒවත් අයින් කරා. ක්‍රිස්ටි මේ වෙලාවේ ලේ ගොඩක් යවනවා මෙයාගේ හිර වෙලා තියෙන ඇතුලේ. ඒ ස්ටොස්ම ගන්න පුළුවන් වෙනවා යන්තා. ෆාතිමා කලබලෙන් ඉන්නේ යාට එලිස්ව නැති වෙයි කියලා. එලිස්ගේ තාත්තා බොයිඩ් උත්සාහ කරනවා ෆාතිමාව සංසුන් කරගන්න. මෙලාව ක්‍රිස්ටි වෙලා කියන්නේ යාගේ ලේ ගොඩක් ගිහිල්ලා තියෙනවා යාට ලේ දෙන්න වෙනවා කියලා. මේ වෙලාවේ ක්‍රිස්ටි අහන්නේ වාගේ ලේ ටයිප් එක මොකද්ද කියලා. බොයිඩ් ගෙන් බොයිඩ් කියනවා නෙගටිව් කියලා. ඒ වගේම එලිසුත් ඕ නෙගටිව්. බොයිඩ් එන්න කියනවා ලේ දෙන්න එලිස්ට. මෙලාව බොයිඩ් කියනවා මගේ ලේ යාට දෙන්න බෑ කියලා. මගේ ඇතුලේ ලේ ඇතුලේ අමුතු සත්තු ඉන්නවා. මේ වදුන්නොත් එලිස්ටත් එහෙම වෙයි කියලා. ක්‍රිස්ටි කට්ටිය හිතන්නේ බොයිඩ්ට පිස්සු කියලා. හැබැයි බොයිඩ් කියනවා මට මගේ දරුවට මේ ශාපය දෙන්න බෑ කියලා. ඕගලන්ට පේන්නේ නැහැ. හැබැයි මට ඒගොල්ලන්ව පේනවා. එහෙනම් ද මේ වැඩේ මට කරන්න බෑ කියද්දී ෆාතිමත් ඇවිල්ලා කතා කරනවා බොයිඩ්ට. ෆාතිමා කියනවා කියන දේ ඇත්ත වුණත් එලිස් මැරෙනවා යලේ දුන්නේ නැත්නම් එහෙනම් ලේ දෙන්න වෙනවමයි කියලා. මේ වෙලාවේ තේරෙන්නේ නැති තැන කෙනේ කරන්න දුවක් ඕදෙක් කරලා බොයිඩ්ට වාඩි වෙන්න කියනවා ලේ දෙන්න. මේ වෙලාවේ බොයිඩ් දඟලනවා. ඒ වෙලාවේ දකින්න පණුව වගේ යනවා ක්‍රිස්ටි මැරියල් ඔක්කොම මේක දකින්න. ඒ වෙලාවේ කරගන්න දෙයක් නැහැ. ඔක්කොම දැක්කා. දැන් බොයිඩ් ගඟේ තියෙන එක කෙනේ මේ වෙලාවේ කියනවා පිහියක් දීලා ඕක මට දෙන්න කියලා. ඒ ගුහාවට මිනිස්සයා කරා වගේ මැගැඟට දාන්න කියලා තමයි කියන්නේ. මොකද එලිස්ව බේර ගන්න ඕන නම් ලේ අනිවාර්යෙන් එලිස්ට දෙන්න වෙනවා. දෙන්න ඕන නම් ඔයා පිරිසිදු වෙන්න වෙනවා. මගේ ඇඟට ඕක එවන්න කියලා තමයි කෙනී කියන්නේ. බොයිඩ් කියන්නේ මට ඒක කරන්න බෑ. මට දැනෙනවා මේගොල්ලෝ ශක්තිමත් වෙනවා. ලොකු දෙයක් මගේ ඇඟ ඇතුලේ වෙනවා. මට ඒක කාටවත් දෙන්න බෑ කියලා එයා කියනවා. බොයිඩ් කියන්නේ ඔයාට දුන්නොත් මට ඒක තේරෙන්නේ නැහැ. ඔයාට මොනවා වෙයිද කියලා බොයිඩ් එක පාරම යමක් කල්පනා වෙනවා. බොයිඩ් එළියට යනවා. මේක කොහෙට හරි යන්න ඕනේ නේද කියලා කෙනීට කියලා දොරත් අරගෙන. බොයිඩ් එළියට බහලා කතා කරනවා වරෙල්ලා මං එළියට බහලා ඉන්නේ මාව අල්ල ගනින්නලා කියලා යක්කුන්ට. බොයිඩ් කෑ ගන්නවා මම ඉන්නවා උඹලට අලුත් මස් ලේ ඕනනම් වරෙල්ලා මගෙන් ගනින්නලා කියලා. මේ වෙලාවේ මුලින්ම එන්නේ මං ආසමයක් ආ හිනාව වෙනවා බොයිඩ්ගේ පැත්තට. ඒ වගේම තව කට්ටිය පිටිපස්සෙන් එනවා බොයිඩ්ව වට කරගෙන. හැබැයි දැන් බොයිඩ්ට බේරෙන්න දුහන්න දියක් නැහැ. බොයිඩ්ව වට කළා තියෙන්නේ මේ යක්කු. බොයිඩ් කරන්නේවිල්ලා යාගේ අත කපා ගන්න එක. අර යකා හිනාවේ ඉන්නවා. බොයිඩ් කරන්නේ ටග් ගාලා ළඟට ඇවිල්ලා මේ යකාගේ බෙල්ලත් කපනවා. ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. ඊට පස්සේ බොයිඩ් කරන්නේ යාගේ අත තියෙනවා මේ යකාගේ බෙල්ල කපපු තැනට තියලා කියනවා my blood is your blood now කියලා. ඒ වෙලාවේ බොයිඩ් තේරෙනවා බොයිඩ් ගෑඟ ඇතුලෙන්
යමක් එලියට යනවා කියලා මේ යකාගේ ඟට. ඊට පස්සේ මේ යකා ආපහු hina වෙලා බොයිඩ් ළඟට එනවා බොයිඩ් මරලා දාන්න. හැබැයි එකපාරම යකා අඩ පණ වෙනවා. ඊට පස්සේ මේ යකා කෑ ගහලා බිමට එනවා අනිත්‍යක් උන්න ප්‍රශ්නයක් මේ යකාට මොකද උනේ කියලා. ඊට පස්සේ අනිත්‍යක් වූ බොයිඩ් ඇටෑක් කරන්න එන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා බලනවා මේ යකා කෑ ගහලා දඟලන්නේ මොකද කියලා. බොයිඩ් කරන ටක් ගහලා දුහුණ එක ආපහු ඇතුළට. බොයිඩ් ඇතුළට කියලා දොරව ගන්නවා. එයා කියනවා දැන් ඔක්කොම හරි දැන් අපිට පුළුවන් වැඩේ කරන්න කියලා. කෙනි හොල්මන් වෙලා බලන් ඉන්නවා මොකද උනේ කියලා. ඒ වගේම යක්කු ටික ආපහු යනවා අර වැටිච්ච යකා වෙතන දාලා. අතරම් බොයිට් පුළුවන් වුණාද යකාව මෙල්ල කරලා මරලා දාන්න මේ කරපු වැඩෙන්. බොයිට් තේරෙනවා දැන් එයා ගැංග ඇතුලේ මොකුත් නැහැ කියලා. එයා එලිස්ට ලේ දෙනවා. ඩෝනා එක්ක කතා කරගෙන ඉන්නවා ඊතන්. ඒ වගේම ඩෝනා ඊතන්ගේ හිත හදනවා බය වෙන්න එපා සමහරලාට මාත් බය වෙනවා. බයෙන් හරි අපි කොහොම හරි ජීවත් වෙන්න ඕනි කියලා. මොකද බය නැති වුණොත් අපිට නිර්භීත වෙන්න එක තේරෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ ඩෝනා යතුරුල් කරගන්නවා ඊතන්ව. බොයිට් පිටත් වෙන්න හදනවා ලේ දීපේ ඉවර කරපු ගමන්. හැබැයි මේ වෙලාවේ ක්‍රිස්ටි කියන්නේ වට තාම ශක්තිය නැහැ කියලා වදුරවල වෙලා කියලා. බොයිඩ් නැකලා කියනවා ක්‍රිස්ටි මම ෆිට් මම මෙතන යනවා කියලා. එලිස්ට හොඳයි. ෆාතිමාට සතුටුයි ක්‍රිස්ටි කියනවා මම මෙතන පිටිසිදු කරලා දාන්නම් කියලා. ෆාතිමා එළියට ගිහින් අඬනවා ක්‍රිස්ටි ඇවිල්ලා අහනවා මොකද කියලා. ආ පොඩ්ඩෙන් මට යන්න නැති වෙනවා කියලා තමා ෆාතිමා අඬන්නේ. එයා කියනවා බොයිඩ් ගෑංග ඇතුළේ තිබුණ දේවල් මේ විකාර තැන මට දෙන්න මුකුත් තේරෙන්නේ නැහැ කියලා. ඒක ෆාතිමා ක්‍රිස්ටිට කියනවා මට ඔයා උදව්වක් කරන්න ඕනේ හැබැයි කාටවත් කියන්න බෑ කියලා. ඔයාලඟ ප්‍රෙග්නන්සි ටෙස්ට් තියෙනවද කියලා අහනවා ෆාතිමා ක්‍රිස්ටිගෙන්. බොයිඩ් එළිය බලන් ඉන්නවා කෙනෙක් මෙතෙන්ට ඇවිල්ලා කියනවා ඔයා කියපු දේ මට අහන්න තිබුණා කියලා. අර යකා එළියේ වැටලා ඉන්නවා තාම. දැන් කෙනී අහනවා බොයිඩ් ගෙන් ඌ මැරිලාද කියලා. බොයිඩ් කියන්නේ අපිට ඉක්මනට බලා ගන්න පුළුවන් කියලා එළියුනහම. ගෙන් එන්නම් වැඩේ හොඳනම් දිගටම එකතු වෙලා ඉන්න ජය වේවා.